තනිකමට පිටුපාන කවිකමට මඟ කියන අපේ ගුවන් විදුලිය www.siyahanda.com. කවි සිත අත්තරි කවිසිත් ආදරෙන් හමුවන කවි කාරණි ශාන්තය තවත් ආදරණීය හමුවීමක්. මායන මග එලි කරන්න මට හිරු සඳු වෙන්න දිවිය පුරා සිනාවෙන්න ඔබෙ සෙනෙහස දෙන්න සංසාරෙන් සංසාරෙට මට අත් වෙලවන්න බැඳිසෙනෙ අස සැමදාමත් එකලෙස සුරකින්න හිතට දැනෙන කෝල හැඟුම් ඔබට කියන්න පානසිනා නෙතක බැලුම් යළි දැක ගන්න මගේ පැලට එළිය දෙන්න පහනක් වෙන්න ඉච්චි නගේ පැල දොරින් මා විත එන්න. කවි සිත අත්තරි අපේ කමල් ලොවට කියන සියහඬ සෞද්‍යයන් සමග අත්වල් බැඳ ගනිමින් ඔවුන්ගේ හැකි අවන් ලොවට කියන්නට අත්වලක් සපයමින් කවිසිතක් අද්දර සෞන්දර්ය චාරිකාව තවත් පියවරක් දියත් කරන්නට අහස පුරා ඇහෙන ඔබේ හඬ සියහඬ අන්තර්ජාලීය ගුවන් විදුලිය සූදානම්. අද කවිසිතක් අද්දර තුළින් ඔබ හමුවට එන්නේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණි, IDM ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනිය, ඒ වගේම 306 B2 දිස්ත්‍රික්කයේ මාකොළසිංහ සමාජයේ සාමාජිකාවක් වන කවියට ආදරය කරන කවිය සොයා යන ඉංග්‍රීසි බසින් සහ සිංහල බසින් නිසඳස් කාව්‍යකරණයේ සුරුකම් දක්වන නිහතමානී ගුරු මාතාවක් වන සෝමා ජයශේකර කවිසිතත්‍යයි. සියහඬ අන්තර්ජාලීය ගුවන් විදුලි වෙනුවෙන් මම ඔබතුමියව ඉතාම සෙනෙහසින් ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් අපි සාකච්ඡාවට බහිමු. මෙහෙම පොඩ්ඩක් ඔබතුමිය කවුද කියලා අපේ අසන්නන්ට හඳුන්වලා දීලිමු. මම සෝමා ජයසේකර. හේයන්තුඩුව මගේ ගම. එතකොට මම වෘත්තියෙන් ගුරුවරියක්. ගුරු ජීවිතේ නම් සෑහෙන අද්දකින් තියෙනවා. එතකොට ඔබතුමියගේ උපන් ගම් පළාත ගැන. මගේ උපන් ගම් පළාත හේයන්තුඩුව. හේයන්තුඩුව කියන්නේ ඇත්තම ඉතාම ඓතිහාසික ගම්මානයක්. ඉස්සර ඉතාම සුන්දරයි, වෙල්ලෙලිය හැමතැනම ලඳු කැලෑ ඔක්කොම වලින් පිරුම් දෙයක් ගමක්. නමුත් දැනට නම් ඒක මේ අධිවේගී මාර්ගයෙන් වෙන් වෙලා පොඩ්ඩක් නවීකරණය වෙලා තියෙනවා. ඇත්තමද නාගරිකයට උනාට පස්සේ සෑහෙන වෙනස් වෙලා තියෙනවා. සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ඉතින් ওই ගම්පලතින් ඉස්සර මේ අමතක නොවන සිදුවීම් එහෙම වුණේ නැද්ද? තියෙනවා, ගොඩක් තියෙනවා. මම පුංචි කාලේ අපේ වෙල්ලෑයට මේ වතුර පෙරනවා, ගම් වතුර. අපි හොරෙන් තාත්තට යම්මටයි හොරෙන් අක්කලා තුන්දෙනයි මයි ගම් වතුර නාන්නේ. ඒ වෙලාවට දවසක් දා තාත්තා ඇවිල්ලා අපි තුන්දෙනාටම පොල් කොලේකින් තමයි ගෙවුවේ. පොල් කොලේකින් ගහලා අපේ ගෙදරේ. ඒක මගේ ජීවිතේ අමතක වෙන්නේම නැහැ. හොඳයි. කියන්නකො බලන්න පවුලේ දෙමාපියන්ගෙන විස්තර ටික. මගේ ගම් මගේ තාත්තා හේයන්තුඩුවේම උපත ලැබපු කෙනෙක්. එයාට තිබුණා වර්ක්ෂොප් එකක්. ඒ කියන්නේ ලී වැඩ කරන්නේ. එතකොට ඒක තමයි තාත්තගේ රාජකාරිය. අම්මා ගෘහිණියක්. මට හිටියා අක්කලම 4 දෙනෙක්. ඒ 4 දෙනාගේ පුංචි කිස්සේ බඩ පිස්සේ තමයි මම. එතකොට එමනම් අධ්‍යාපනය ලැබී හේයන්තුඩු සංගමිත්තා මහාවිද්‍යාලයේ මගේ ප්‍රථම අධ්‍යාපන පාසල. ඊට පස්සේ මම හේයන්තුඩු මහාවිද්‍යාලයට ගියා. ඊට පස්සේ මම ස්ටැෆර්ඩ් කාන්තා විද්‍යාලයෙන් තමයි ඒ ලෙවල් උසස් පෙළ හැදෑරුවේ. ඊට පස්සේ ශ්‍රී ලංකා කාන්තා විද්‍යාලයෙන් මම උපාධිය සඳහා ඉදිරිපත් වුණේ.
ඉන් පස්සේ මම ගුරු වෘත්තියට එකතු වුණා. කොහොමද ඉතින් පාසල් ජීවිත කාලේදී හුරු බුටි වැඩ එහෙම? පාසල් ජීවිතය නම් ඉතාම සුන්දරයි. ඒ කියන්නේ අපි අපිට ඒ කාලේ ඇච්චර ධනවත් අය නෙවෙයි. නමුත් අපි ධනවත් අය නුනත් අපි ඉතාමත්ම කියන්නේ විනෝද ජනකව අපි එකිනෙකාගේ දේන් සහ එකිනෙකාත් එක්ක සුහුව මාරු කරගෙන ඒ වගේම ඉතාම සුන්දර විදිහට අපි ගත කළා විනෝදෙන්. නමුත් අපිට මිල මුදල් ඒ තරම් තිබුණේ නැහැ. කොහොමද ඒක පාසලේ කලා කටයුතු එහෙම? පාසලේ කලා කටයුතු මම ඩ්‍රාමා වල නාට්‍ය වලට සම්බන්ධ වෙලා තියෙනවා. ගායනා නම් එච්චර කරන්න බැරි වුණත් හොඳට ගායනා හරහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කාලේ ඉඳලම කවි ලියන්නත් අදහස තිබුණා කලා. කවි ලිව්වද කොහොමද? ඔව් ඒ කාලේ ඉඳලම මම කවියට ටිකක් කැමතියි. ඒ කාලේ ලියපු කවි දැන් නම් මතක නැති වෙයි. දැන් නම් ඇත්තටම මතක නැහැ. දැන් ඒක ගොඩක් කොහොමද කමන්නේ? එහෙමනම් ওই පාසල් ජීවිතෙන් පස්සේ මොන පැත්තටද යොමු වුණේ? මං ඇත්තටම ඉස්සරම ඉඳලා ආසයි මං පොලිස් කාන්තාවක් වෙන්න. නමුත් මගේ දෛවය ඊට හරස් කරා. මොකද මම මට ලැබුණේ ගුරු වෘත්තිය තමයි. ප්‍රථමයෙන්ම මම ස්ටැපට් කාන්තා විද්‍යාලයේ ගුරුවරියක් විදිහට සේවය කළා. ඊට පස්සේ මම රජයේ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට පත්වීම ලැබුවා. ඊට පස්සේ සේවය කළා සෑහෙන කාලයක් පොළොන්නරුව රාජකීය මහාවිද්‍යාලයේ තමයි මගේ ආරම්භම. එන් පස්සෙ මාලදිවයින රාජ්‍ය අවුරුදු 4ක විතර සේවය කළා තියෙනවා. පස්සේ මල්වාන අල්මුබාරක් මධ්‍ය මහාවිද්‍යාලයෙන් තමයි මම විශ්‍රාම ගියේ වේලාසනේ. ඉන් පස්සේ මම ඕකේයි ජාත්‍යන්තර පාසලේ විදුහල්පති නිවසේ වැඩ කරා. ඉත් එක්කම ඊළඟට මම යොමු වුණේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අවුරුදු 5ක් සේවය කරා. ඊට පස්සේ දැනට IDM ජාත්‍යන්තර පාසලේ විදුහල්පති නිවසේ සේවය කරනවා. එතකොට මේ කොහොමද සමාජ සේවා කටයුතු? සමාජ සේවා කටයුතු නම් අනන්තයි. පන්සලේ බෞද්ධ කටයුතු වලට සම්බන්ධයි. විශාඛා කුලගෙන සමිති අවුරුදු වසර ගණනාවක ලේකම්තුමිය වශයෙන් වැඩ කරනවා. එතකොට දැන් බෞද්ධ තරුණ බෞද්ධ සංගතයේ ක්‍රියාකාරී සමාජිකාවක් මම තරුණ නොවුනත් තවත් පස් ගමේ තියෙන සෑම කටයුතු ක්‍රදම සම්බන්ධ වෙනවා. එතකොට කවියට අවතීර්ණ වුණේ කොයි වගේ කාලෙකද? කවියට මං හැමදාම ආසයි, තරුණ කාලෙත් ආසයි. මට දුකක් හිතෙනකොට තමයි මං කවි ලියන්නේ. එතකොට මේ මූණුපතට සම්බන්ධ වුණේ? මූණුපතට සම්බන්ධ වෙලා නම් දැන් අවුරුදු 5ක් විතර වෙනවා. එතකොට මූණුපතට ලියන්න කැමති වුණේ මොනවද? මොන වගේ කවිද? සඳස් කවිද? නිසඳස් කවිද? සඳස් නිසඳස් දෙකම මම ලිව්වා. සමහර වෙලාවට මම ලියන කවි වැරදි කියලා මේ ඔබතුමාම මට සඳහන් කරලා එවනවා. මම ඒවා හදාගන්නවා. ඒ වගේ තාමත් මම ලදරුවෙක්. කවි ලොවට ලදරුවෙක්. එහෙමනම් ඉතින් අපි පොඩි විවේකයක් ගමු. කියනකො බලන්න කැමති ගායකයා ගායිකාව එහෙම කොහොමද කියලා. මං එදා ඉඳලම කැමති මිල්ටන් මල්ලවාරච්චිට. මොකද අපේ තරුණ කාලේ එයා තමයි මිල්ටන් මල්ලවාරච්චිගේ ගායනා තමයි ඉතාමත් අපි අතර සංසරණය වුණේ. ඒක මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ මගේ මහත්තයාගේ හොඳ යාළුවෙක්. ඒ දෙන්නම එකට ඉගෙනගෙන තියෙන්නේ එක පාසලේ. මිල්ටන් මල්ලවාරච්චි ඒ කාලේ එයාගේ පෙම්වතිය හම් වෙනකොට මගේ මහත්තයත් මාව හම්බෙන්න එනවා. එතකොට ඒක විශේෂ මතකයක් මට. නම් වශයෙන් කිව්වොත් ගීතේ මදුමල ලෙස මුදු. ඒ ගීතේට බොහොම කැමතියි. එහෙමනම් අති ඒ ගීතේට සමන් දෙලෙමු. සියහඳ මදුමල ලෙස මුදු මගේ ප්‍රියාද මෙහිරාගිය වෙතයි ඔබ සිහිපර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අප මන සිතුවිලි බිහිවි තෙරපි එකිනෙක පටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනවල යන්නද නැත මට වැටහෙන්නේ. කෙටියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සැමදේ. පරවිරජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ, ඔබට තවම මම ආදරේ. මදුමල ලෙස මුතු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතයි. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. ගොළු වෙනවා අත වෙවුලනවා හදවත ගැසෙනවා. ලිපියෙහි කොළයට මුහුණ යොමන විට නිත්‍ය දෙක පිය වෙනවා. කෙටියෙන් පවසමි මගේ ආදරී කීමට ඇති සැමදේ. පරවිර දිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ, ඔබට තවම මම ආදරේ, ඔබට තවම මම ආදරේ, ඔබට තවම මම ආදරේ, ඔබට තවම මම ආදරේ. ගඟක් සී ගලා යන ලබෙදි සෙනෙහස ඔබේ අපේ හඬ ඒකාත්මික කළ සුතුරු වින්දනීය මං පෙත සියහඬ.com. කවි සිත අත්තේ එහෙමනම් ඉතින් අපි නැවතත් අපේ සාකච්ඡාවට අවතීර්ණ වෙමු. කියන්නකෝ බලන්න ඔබතුමිය මූණ පොතට ලියපු කවි ගැන. ඒ කියන්නේ නිදහස් කවිද එහෙම නැත්නම් සඳස් කවිද ලිව්වේ? මම දෙකම ලියලා තියෙනවා. වඩාත් තියලා තියෙන්නේ සඳස් කවි. එතකොට මේ එහෙම ලියපු කවියක් එහෙම කියන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔව් මම එකක් තෝරගන්න. සිපිරිකය තුල සිරකලත් මගේ සිතට ගොර ගුළු දමානේ. ඔබේ දෙලිපි අලිර දෙන්නට දැන් ඉතින් අවසරත් නේ. කවුරු කවදා කෙලෙස කීවත් හදවතින් මා දුරස් නෑ. නොකල වරදට පුදින සිරපත් කඳුළු සමගින් ගිලෙන්නේ. එතකොට මේ කවිය වෙනුවෙන් කවුද ඔබතුමියට උදව් දෙන්නේ? එහෙම කවි කියන්න ලියන්න නම් කවුරුත් මට උදව් දෙන්නේ නැහැ. මෙන්න මේ මාධවි කියලා මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. එයා නම් ගහව තිස්සෙම මාව දිරිමත් කරනවා කවි ලියන්න කියලා. එයා නිසා තමයි මගේ කවිය ඔපවත් වෙලා තියෙන්නේ. මොකද මට ඊට පස්සේ තමයි කවි ලියන්න තවත් ආස හිතුනේ. එතකොට මේ කවි කිවිඳියන් බොහෝ දෙනෙක් අඳුරනවා. කවුද කැමති මේ ඒ අයගේ? මම කැමති විජය මාපලන, බණ්ඩාර විජේසිංහ මෙතිතුමා, බණ්ඩාර රාජපක්ෂ මෙතිතුමා. ඒ කියන්නේ මම. ඒ කියන්නේ ඔබතුමා. ඒ වගේම එතකොට මාධවි විජේසිංහ, තවත් ඉන්නවා කීප දෙනෙක් මගේ. ඒත් මේ දැන් ඉතින් මේ හිතනවා මේකෙන් අපි කාව්‍යම වැඩසටහනක්නේ. ඉතින් මේ තවත් කවි තියෙනවනම් ඉතින් ගායනා කරමු. මට මතක විදියට මේ සින්දුවක් විදියට තමයි මම මේක ලිව්වේ.
ගීපද කවි ආරට මං කැමති ඒක ගායනා කරන්න. තාලේ නම් මට එච්චර ලස්සට ගායනා කරන්න අමාරුයි. කාලයක් මෙව් සිහින විචිතේ දයාවන්තිය රැතුන මතකේ මිහිරි කැටි කොට ලියූ ගීතේ තනුම ඔබ මාගේ ළමා විය කෙවි කෙවි යන විට යෞවනය එපිකම් කළා මට දුටුව සිහිනේ අතර මැද සිට රඟන්නේ ඔබ වේ දසුන්දල් වාසින හපාන සුවඳ කරවන මගේ සීන සඳවතිය මට එළිය ගේන ජීවයයි ඔබ මා. ඇතම මේ හොඳම මිහිරි කටහඬක් තමයි තියෙන්නේ. මේ අපි සන්තෝෂ වෙනවා. එතකම කියනකො බලන්න ඔබතුමිය කරපු නිර්මාණෙම පුවත්පත් වලට එම යොමු වෙලා තියෙනවා. මෑතකදී නම් මම පළ කළා යවල නැහැ. මොකද මම ඒ තරම්ම කාර්යබහුලයි මට හුඟක්. ඇත්තම කියනවා නම් මේ මාධවි තමයි මට හුඟක් මේ මාව ධෛර්යමත් කරන්නේ කවි ලියන්න කියලා. ලියන්න මට වෙලාවකුත් නැහැ. අනිත් එක මගේ මේ මෑතකදී මම යවල නැහැ. දැනට මම ඉංග්‍රීසි වලින් ලියපු පොයම් එකක් යවලා තියෙනවා. තාම එක පළ වුණේ නැහැ. මම පාසල් යන කාලෙදී නම් ගොඩක් යවලා තියෙනවා. දැනට නම් ඒව සොයාගන්නත් නැතුව ඇති. ඒක ඇත්තම මේ ওই විදියට බලපුවම මේ හරි අමාරුයි මේ කාල වේලාවල් කියන එක බෙදාගන්න. කොහොමද මේ කවියට අවතීන වෙන්න කාල වේලාව යොදාගන්නේ? ඔව් මම නම් ගොඩක් කාල වේලාව යොදාගන්නේ කායික හරි තරහ වුණා. මම තනි වුණාම තමයි මම කවි ලියන්නේ. විශේෂයෙන් මගේ මහත්තයත් එක්ක පොඩ්ඩක් තරහ වෙච්ච ගමන් මම දුගී කාමරේට ගිහිල්ලා සඳ නැතුව ඉන්නවා. ඒ වෙලාවේ තමයි මට කවි සිතුවිලි පහළ වෙන්නේ. ඒකම තවත් ඉතින් නිදාස් වෙලාවට මම කවි ලියනවා. ඒකම කියනක බලන්න ඔබතුමීගේ පෞල් ජීවිතය ගැන එහෙම. මගේ පෞල් ජීවිතේ නම් ඇත්තම ඉතාමත්ම සාර්ථක විදිහට මම පස්සේ හැරිලා බලනකොට මට කියන්න පුළුවන්. මොකද දැන් මම මිත්තණියක්. මට දුවයි පුතයි ඉන්නේ. දෙන්නම විවාහක. ඒගොල්ලන්ටත් දරුවෝ ඉන්නවා. දැන් මාමුණුපුරෝ ඉන්නවා. දරුමුණුපුරෝ. මගේ ස්වාමියයි මයි දෙන්නම විශ්‍රාමිකයි. අපි දෙන්නම දරුමුණුපුරේ එක සතුටින් ඉන්නවා. දැන් ඔබතුමියට මම පොඩි අවස්ථාවක් දෙන්නම්. යම් කෙනෙක් ඉන්නවද මේ ස්තුති කරන්න එහෙම? ඔව් මම තවසරක් ස්තුති කරනවා මාධවීට. මොකද මාධවි තමයි මම මෙතෙන්ට තල්ලු කරේ. ඒ කියන්නේ මම නිහඬව ඉන්නකොට මේ මාධවි තමයි ඇත්තටම මම කරේ. අරිබක්කේ මම බණ්ඩාරාජපක්ෂ මහත්මයා ඔබටත් ස්තුති කරනවා. අයවරාජ ජයමාන මහත්මයාටත් ස්තුති කරනවා. මගේ පොයම්ස් වලට බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙනවා. ඒක මගේ මහත්තයාටත් ස්තුතියක් දෙවෙනවා. මොකද මාව කවි ලියන්න පළවන්නේ ඒ නිසා. ඔව්. එතකොට මේ අපි සියහඬ කවිචිතක් අද්දරගෙන මොනවද හිතන්නේ? ඇත්තටම ඉතාමත්ම සාර්ථකයි. අපි වගේ මේ කවි ලොව ඉතාමත් මේ බිලිඳුවේ ඉන්න අයට ගොඩක් යහපතක් ඉගලන් කරන්නේ. මං හිතනවා ඒකට මං ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ සියහඬට. ඒකම ඉතින් තවත් ඉතින් අපි වෙබ්සයිට් අවසන් කරන්න ඉස්සෙල්ලා තව ඉතින් කවි එහෙම කිව්වොත් ඉතින් හොඳයි කියලා හිතෙනවා. මට විශේෂයෙන්ම කියන්න තියෙනවා මගේ අම්මා ගැන. මගේ අම්මා මෑතකදී අපි අත්හැරලා ගියා. එයා ඇත්තටම කියනවා නම් මගේ ප්‍රදේශයේ අපේ ගම් ප්‍රදේශයේ බියගම බල මණ්ඩලයේම හිටපු වයස්ගතම කාන්තාව. ඒ වෙනුවෙන් එයාට උපහාරක් ලැබිලා තියෙනවා. එයා වෙනුවෙන් මම ලියපු කවියක් තියෙනවා. මට පුළුවන් ඒක ගායනා කරන්න. සොයාරන් කිරිනු කිය නුඹ මට පොහාරු හිරය කිරි කරන් ලිපේ දුම් ගිනිය විලුවා නුඹ නිවන්නට ගිනි කුසදරන් පියා නැති මට පියා වූ ඔබ ජීවිතේ බර උරදරන් නැතත් රන් සලු මිහිරි මසවුලු දුන්න සෙනෙහස ඉස්තරන් වතේ පැහැද මිලින වූවද පිටාබරමුව සරසමින් දැස්දල්
මේක දේවාරුවරන් පුදන්නට මුල් වැටුප පායුග සොයා එන විට මග ගෙවන් හිස්සෙලි කඩ දැවුනි මාහද නික්ම ගොස් නෑ සමුවරන් ඇතම මේ මට මේ නවත්වන්න හිතෙන්නේ නැහැ මේ මීරි කටහඬත් එක්ක තවත් කියන්නමයි කියලා හිතෙන්නේ. ඉතින් මේ අවසාන වශයෙන් අපේ ආරාධනේ පිළි අරගෙන ඔබතුමියගේ දහසක් වැඩ කටයුතු පසෙකලා මෙම කවිසියක් අද්දර සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව සියහඬ සභාපතිත්වයේ ඇතුළු සමගී ස්තුතිය මා මේ වෙලාවේ පුද කරනවා. ඒත් එක්කම ආයිබවන් කියන්නේ ඉස්සෙල්ලා මේ කවිය කියලම ඉතින් අවසන් කරමු. හොඳයි. මං කැමති මං ලියපු මේ ඉංග්‍රීසි පොයම් එකක් ඉදිරිපත් කරන්න. මං කොහොමත් ස්වභාව සෞන්දර්යයට හරිම කැමති. වැස්සේ නාන්න දඟලන්න ඒ කාලේ ඉඳලා මාසෙයි. දැනුත් වහිනකොට ඉස්සරහට ගිහින් නාල තමයි ඊට පස්සේ ගිහිල්ලා නාන්නේ වතු වැස්සේ නාල. I love the rain. The breeze embracing, swaying gently the blooms. I love to dance in the drizzle, front of my room in the lawn. Though it's pouring, the rain is makes me fresh. Love to sit and gaze, hours at a stretch, through the window pane. Dashing and splashing, so fearful thou art. Please make no harm, dear storm, keep us warm and safe. බොහොමත්ම ස්තුතියි. කවි සිත අත්තේ අදත් සියහඬ කවි සිතක් අද්දර සෞන්දර්ය චාරිකාව ඔබ වෙත ගෙන එන්නට දායක වූ අපි සියහඬ සමයෙන් සම්බන්ධීකරණයෙන් සහ ඉදිරිපත් කිරීමෙන් මම බණ්ඩාර රාජපක්ෂ සංස්කරණයෙන් ඔබේ ලබන නිවේදිකා අවනිසි ජයතිලක. ඉතින් එහෙමනම් අපට අවසරයි නැවත මෙවන් වූ කවිසිරත් සමග හමුවන තුරු අයිබෝවන් වචනවන් සියහඬ දෙයදර විලිකුන් සුරත් පලේ එම් මදිරා අයදිමින් සැලේ සීත මිදුම් සිහිනවල් පැටලේ සීත මිදුම් සිහිනවල් පැටලේ දෙයදර විලිකුන් සුරත් පලේ එම් මදිරා අයදිමින් සැලේ සීත මතු විත
ඉස්සරම කතරක යනවා යව්වන බව හෙට නැටි වෙනවා කල් බැලුව අය හිඳලත වෙනවා ජීවිතේ පිනි බින්දුවක් වාගේ ඒ අදර විලි කුන් සුරත් පලේ පෙම් මදිරා අය දිමින් සැලේ සීත මීතුම් සිහිනවල් පැටලේ සීත මීතුම් සිහිනවල් පැටලේ දේ අදර විලි කුන් සුරත් පලේ පෙම් මදිරා අය දිමින් සැලේ සීත මීතුම් සිහිනවල් පැටලේ සීත හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ